आयु बहो वेवा केला प्रार्थना करनवा पशुगे वीडियो को गुलो बैलवा देन तीन ने आधे इतने सीट है तुम क्यों बने अपने लम्हे परिश्रम कर गान नो ना इंदा दन दन ना इटे शेयर करें अभी बालू ले ओगलो में ये प्लान सी के बैलवा ओगल डे के देंग अदाहज तेरन वाने मम्मी किया ने मनोवाद केला गेहिंग गेट में प्रश्न विनाश वे नो ऐसा उगलांगे काटे तो होंदे विधि हट कर गाते न तं उगलो अवसाने उगलो लेट डू वेनो एकाए वेन लेट डू वेनो ये में वेन्ने बै इतने मीटा अमतरवा मटा उगलांटे किया न पुलवा में ने में एकता माय मध्य लक्ष्य इंदां बैठकरण देपा सेंटर पॉइंट के इंदां बैठकरण देपा सेंटर पॉइंट को होयने टी मंगो ओना तनां किया लतिया अनीत बेड्रूम में क्या तुम बेट कर दुलाहाट अडूल इन काम इंदा बेट कर दिन तीन कामरेगलो दो ना हम गण मुखारी पड़ी तव कुटस कदा करो लुक विनाश अतर අනිතකටමයි හොඳට ඉර එළිය තියෙන්න ඕන වාතාශ්‍රය තියෙන්න ඕන එහෙම කාමරයක තමයි මේ වැඩේ කරන්න ඕන තව එකක් තමයි ඔයගොල්ලෝ ප්ලෑන් එකේ අඳින පොඩි ස්ටෝ කියලා එකක් පොඩි කාමර පොඩි ස්ටෝර් රූම් එකක් අඳිනවා මෙන්න බලනකොට අයියා වැඩ කරන්නේ ඒක ඇතුලේ තමයි ඉතින් මම නිකම්ම අහන්නේ අනවශ්‍ය ප්‍රශ්නයන් ඇති කරගන්නේ ස්ටෝර් රූම් එකක් හදාගෙන ඒක ඇතුලේ ගිහින් වැඩ කරන්න යන්න එපා ඒක මදි හොඳටම මදි ඈ මත තියා ගන්න ඊළඟ තමයි ඕගොල්ලෝ වැඩ කරනකොට හැමතිස්සෙම සබහා ධර්මයට සමීපව තමයි කටයුතු කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම එහෙම නොවුනොත් ඒ සබහා ධර්මයට එකගව කියන්නේ ඉරේලියෙන්න ඕන සුළඟ ඉන්න ඕන අපිට අහල පහල පේන්න ඕන. දැන් අපි හොඳටම දන්න එකක් තමයි මගේ ඇස්පෙන්නන්න ගියාම මට කිව්ව එකක් තමයි නිතරම ඒකේ දිහා කමන්න වැඩ කරන්න විනාඩි මට විනාඩි 5 10ද මන් දන්න එකම ඉතින් කරන්න අමාරු වුණත් අපි කරන්න ඕන ඉතින් හැමතිස්සෙම පොඩ්ඩක් ඇහැ යහට දාලා පොඩ්ඩක් යහට ගිහිල්ලා මෙහාට එන ක්‍රමයකට හදා ගන්න ඕනේ එහෙම නැත්නම් ඉතින් ඇස්වල දුර්ලභයන් ඇති වෙනවා කියන එක ඉතින් මම නම් දැන් වයසයි නේ ඉතින් ඔගොල්ලෝ තරුණ අය. ඉතින් එහෙම වෙලා ඇසුත් අන්ධකාර කරගත්තාම තවත් ප්‍රශ්නයක්නේ. තියෙන්නේ දෙකයි. සමහර කයට එකයි. සමහර කයට පේන්නේ ඔය දෙකෙන්ම පේන්නේ භාගයක්. ඔය ටිකට නැති වුණොත් එහෙම ආයි පිස්සු ඇදේ. ඒ නිසා හැමතිස්සෙම මේව ගැන කල්පනා කරන්න ඕන. ඊළඟ තමයි මේ අපි වැඩ කරනකොට මේසයට කොහොම හරි කෙසේ හෝ මේ ඉරේලිය පොඩ්ඩක් වැටෙන ක්‍රමයක් හදා ගන්නවා. රස්නේ පොඩ්ඩක් එන්නම හදා ගන්න ඕනේ. එහෙම නැතුනොත් ඒක අවාසි වෙනවා. එහෙම නැතුනොත් ඒක අවාසි. අනිත් එක තමයි දැන් වොෂ්රූම් එකක් තියෙනවා. වොෂ්රූම් එකේ පිටියේ ළඟ අපි ඉන්න අරක. ඒ මේ සමහරක් අය කියනවා මෙන්න මෙතන තමයි මේ මම වැඩ කරන්නේ සර් කියලා මං අහනකොට කියලා දෙනවා. ඉතින් එතන එක පැසේජ් එකක්. පැසේජස් ගන්න බෑ. පැසේජ් එක ඇවිල්ලා ලොකු පළලක් නැහැනේ. පැසේජ් එක ගන්නත් එපා. මේ කරන අය ඕන තරම් ඉන්නවා අපි. අනිත් එක තමයි දැන් අර මං අර ඉස්සෙල්ලා පෙන්වුවේ වගේ බාල්ක යටලී යට ඉන්න එපා. ඒකේ යට ඉඳන් වැඩ කරන්න එපා. ඒක වැඩේ වැරදි. මම ඔය ලොකු ෆැක්ටරිස් වලට ගියාමත් ඒ කම්පැනිස් වලට ගියාමත් මං හැමතිස්සෙම වැඩි අවධානය යොමු කරන පැත්තක් තමයි ඕක. ඒගොල්ලන්ගේ ඔෆිස් රූම් වලට මං හැමතිස්සෙම රවුන්ඩ්ස් යනවා. මං ගැන දන්නයි දන්නෝ මුළු අක්කර කියලා අක්කර කී හරි ඇවිදිනවා. එතකොට බිල්ඩින් එකේ කොච්චර තියෙනවද ෆ්ලෝස් ඔක්කොම ඇවිදිනවා. ඇවිදලා එකින් එක්කෙනාගේ වැඩ කරන දැන් පෙන්න යනවා මෙතන වැරදී මෙතන වැරදී මෙහෙම වැරදී කී කියනවා. මේ සිද්ධාන්තය බොහෝ දුරට මේකටත් අදාළයි ඈ. ඒ නිසා හැම තිස්සෙම බාල්කයක් යට යටලීයක් යට ඔෆිස් වල නම් ට්‍රස්ට් එකක් යට ඉන්න බෑ ඈ. स्टील बाय का क्या था इन्ना बै ये वक्त ये मतलब मैं पढ़ी पहले तीनों पढ़ी पहले यात्रा तमाई मेरे रूम में कर दिन बहम बहम है
ඒ වැඩේ කරන්න එපා. අපාර්ට්මන්ට්ස් වල ඉන්න අයත් ඉන්න ඔෆිස් වර්ක් ෆ්‍රම් හෝම් කියන එක. ඉතින් ඇත්තටම ඒකෙදිත් කියන්න තියෙන්නේ ලිෆ්ට් එක තියෙනවනේ දැන්. ලිෆ්ට් එක යට ලිෆ්ට් එක තියෙනවා. ලිෆ්ට් එකේ එකම තියෙන ලිෆ්ට් එකේ ඒ එකම තියෙන පිටියේ ඉන්න බෑ. ඒක කරන්න එපා. ඒක කරන්න එපා. එකට හේතු මොකද කියලා තව චුට්ටකින් මම කියන්නම්. ඒ වගේම තමයි දැන් මුගක් ඔෆිස් වලත් මේක තියෙනවා. මම ඒවට හරියට බෑ ගන්න. එක එක්කෙනා බුදුහාමුදුරුවෝ හරි මොකක් හරි එක්කෝ යේසුතුමාගේ හරි මොනවා හරි එකක් හැම මේසෙම. එහෙම බෑ. ඔෆිස් එකට තියෙන එකයි. ගේකට තියෙනෙත් එකයි. වාගේ රූම් එක එකක් වෙනම තියාගන්න බෑ. වාගේ මේසුර එහෙම තියාගන්න එක සම්පූර්ණ වැරදි ඈ. ඒක කරන්න බෑ. එකයි තියෙන. ගෙදර එක වැඳලා කළා ඔයා තියෙනගේ බාඩ්මේ. එතකොට අද ඊළඟ එක තමයි මේ වාඩි වෙන්නේ කොහෙද කියන ප්‍රශ්නයක් තියෙනවා. වාඩි වෙන්නේ කොහෙද කියන එක. සාමාන්‍යයෙන් ඇත්තටම ඉරේලිය වැටෙන සුළඟ එන ඕන තැනක ඔට්ටුයි. සබහා දහම පේන ඕන තැනක ඔට්ටු. ඒක කිසිම ගැටලුවක් නැහැ. අනිත් එක පිටිපස්සට බිත්තියක් තියෙන එහෙම නැත්නම් මොන හරි ෆ්‍රේම්වර්ක් එකක් තියෙන තැනක තමයි ඉන්න ඕන. එහෙම නැතු ඉන්න එපා. මොකක්hari බිත්තියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ෆ්‍රේම්වර්ක් එකක් අපේ ඔෆිස් එකෙත් දැන් එහෙම තැන තමයි. ඒ ෆ්‍රේම්වර්ක් එක ගැහුවෙත් ඒකයි. එහෙම ඕන. ඒක අවශ්‍යයි ඈ. අනිත් එක තමයි තමන්ගේ ඉලක්ක තියනවා. ඒවා අරමුණු තියනවා. ඒවා නිරූපණය කරන මොන හරි පින්තූර ටිකක් ඕකේ. ඒක ප්‍රශ්නයක් නැහැ. ඔය කැඩිලා බිඳලා තියෙන බුදුහාමුදුරන්ගේ රූප ඔය අනම්මනම් ගතියන්නේ. දේව රූප නම් තමන්ගේ ඒ තමන්ගේ ළඟ තියාගන්නට මම කැමති නැහැ. අදක මේසයක් හදනකොට හැමදෙසෙම ලී වලින් හදන්නේ. ස්ටීල් වෙන වෙන දේවල් වලින් හදන්න යන්න එපා. ලී වලට බර වෙන්න. ඒක හරිය වැදගත්. ඒ වගේම උඩ වීදුරුවක් දාන්න එපා. ග්ලාස් එකක් දාන්න බෑ. ග්ලාස් එක දාන්න එපා. ඒකට හේතුව තමයි ඒකට පරාවර්තන වෙනවා වෙන වෙන දේවල්. ඒ නිසායි ඒක එපා කියන්නේ. ඒක අර නාමකරණය යටතේ මම කතා කරලා තියෙනවා. දේවල් වල නම් ගහලා තියෙන එක. ඒව බලන්න. ඉතින් ඒ වගේ දේවල් වැදගත්. අනිත් එක තමයි අනවශ්‍ය ලිපි ලේඛන array මේවත් තියන්න එපා. කැඩුණු විදුණු දේවල් තියන්න එපා. තමන්ට ෆයිල්ස් ගොඩක් එනවා නම් ඒකට ඉතින් වෙනම racks යොදා ගන්න. එහෙම නැත්නම් ඒක හරියන්නේ නැහැ. මොකද පැය 10ක් 8ක් 10ක් 12ක් විතර මේ වැඩ කරන තැනක්. මේකේ ඇතුළ හොඳට අතුපතු ගහන්න ඕන, මකුණු දැල් කඩන්න ඕන. මේවා දින පතාම වෙන්න ඕන. දින පතාම වෙන්න ඕන. මකුණු දැලක් එනවා කියන්නේ මකුණු දැල එනවා කියන්නේ ගැටලුවක් ඈ. ඒ නිසා ඒක හොඳට තියාගන්න ඕන. ඒ වගේම තමයි කායික සහ මානසික ක්‍රියාකාරකම් වල නියුතුනේ නැත්නම් අපි ලෙඩ්ඩු වෙනවා. පොඩි නිකන් එළියට ගිහලා පොඩි එක්සයිස් පාරක් දාන්න වෙනවා. ඒ කරන්න දෙයක් නැහැ. මේ වැඩේ කරන්න වෙනවා. විනාඩි 15ක් 20ක පොඩි ව්‍යායාමයක් කරන්න. නිකන් ලෙඩ්ඩු අන්තිමට නැත්නම් නැගිටින්න බෑ, වාඩින් බෑ, කවුරු හරි උස්සන්න ඕන, බඩගෙඩිය ලොකු වෙනවා. ලොකු වැඩක්. එඳ මේ වැඩේ එහෙම කරගන්න එපා. අනිත් එක තමයි මේ වතුර බොන එක මත දියන මටත් ඔය රසය තියෙන එකනේ තමයි වතුර බොන්න ඕන. වතුර බොන්න ඕන. මට මේ දැන් මේ 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 මට දැන් වෙනම ගෙදරින් දැන් වතුර එකක් දෙනවා මේ. ඉතින් මම මේ ඉඳ කොහමර මේක බීලම යන්නත් ඕන. ඉතින් ඉස්සර නම් මම මේ බොන්නේ නැහැ. ඒක කරන්න එපා. මමත් ඒකේ අත් විඳිනවා මේ සමහර ගැටලුව ඇති වෙලා තියෙන එක තමයි කියන එක තමයි මේ දැන් ප්‍රශ්නේ තියෙන්නේ. කෙරෙන්න ඕන පුතෝ නැත්තම් නම් මේක ප්‍රශ්න ගොඩකට මූණ දෙනවා. ප්‍රශ්න ගොඩකට මූණ දෙනවා. අනිත් එක තමයි දැන් අවුට්ඩෝ යුනිට් එක ඒසී තියෙනවා හරි කමන්නේ. අවුට්ඩෝ යුනිට් එක තමගේ ඔලුවටින් තියෙන්න බෑ. එක්කෝ තමන්ගේ ඉන්න තැන පිටිපස්සේ වෝල් එක පිටිපස්සේ තියෙන්න බෑ. වැදගත්. ඒකට හේතුව මොකද කියන එක අපි තා පොඩ්ඩෙන් කතා කරමු තව කීපයක් යන නිසා. දැන් ඔයගොල්ලන්ට පේනව නේද මේ කටයුතු නිසා ඔක්කොම අඩපණ වෙනවා. එතකොට ඔයගොල්ලන්ගේ අවුට්පුට් එකත් අඩපණ වෙනවා. සම්පූර්ණ අඩපණ වෙනවා. මේනි තත්යකට වැටෙන්න එපා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. දැන් අර අපි සාමාන්‍ය ඔෆිස් එකක තියෙනවා රවුටරයක් තියෙනවා Wi-Fi එතකොට සර්වර් එකක් තියෙන පුළුවන් කම්පියුටර් තියෙනවා ලැබ්ස් තියෙනවා ස්මාර්ට්ෆෝන් තියෙනවා ප්‍රින්ටර් තියෙනවා ෆැක්ස් තියෙනවා තව මොනවද ස්කෑනර්ස් තියෙනවා මේවා තියෙනවනේ
මේවයින් නිකුත් වෙන්නේ ඇත්තටම වැරදි සංඛ්‍යාතයක්. ඒක ඒකට ඕන. මේවට අපි කියනවා EMF කියලා. ඒක මැග්නටික් ෆීල්ඩ් එක. මේක අමු වැරදි. මේක අපේ ඇඟේ හැම තැනම යනවා. මේ නිසා අපි ලෙඩ වෙනවා. නිකන් නෙමෙයි. ආය හොඳ කරන්න බැරි ලෙඩ හැදෙන්නේ. මම කළා තිනෝ වීඩියෝ කීපයක්ම පොඩ්ඩක් ඔයගොල්ලෝ බලන්න ඕන. ෆෝන් එකත් එහෙම තමයි. දරුණුයි. මම මේ කරන ලැප් එකත් දරුණු තමයි. ඉතින් මේවට විසඳුම් විවිධ දේවල් යෝජනා කරනවා. නමුත් සාර්ථකම දේ තමයි මේවෙන් ඈත් වෙලා ඉන්නේ. අඩුම තරමේ නිදියන කොටවත් ඔය මේ මේ ෆෝන් එහෙම තමන්ගේ මේ ඇඳ ඇඳ ළඟ මෙට්ට යට තියාගන්න එපා. කොට්ට යට තියාගන්න එපා. අයිම කරලා දාන්න. ඉතින් මේවා මං අර කිව්වේ ඒකයි. දැන් අර හුඟක් තැන්වලදී මේ EMF එක වැදගත්. දැන් අර ලිෆ්ට් එක වැඩ කරනකොට EMF එක යනවා. ඒක තමයි මං අර කිව්වේ. අර AC outdoor එක එතනදී ප්‍රශ්නයක් වෙනවා. තමන් වැඩ කරන්නේ කාපෝච් එකට යාබද කාමරේ නම් ඒකත් ප්‍රශ්නයක්. අද හුඟක් වාහන ඇත්තටම හයිබ්‍රිඩ් යන්නේ EMF වැඩි. ඔල හොඳට කල්පනා කරලා මේවා තමන් තීරණය කරලා මේ හොඳට විමසුම් ඇසින් බලලා ඕන තමන් කොහොමද මේවා තමන්ගේ රූම් එක කොහොමද සකස් කරගන්නේ කියන එක තීරණය කරන්න. ඒ වගේම තමයි කැඩුණු බිදුණු ස්කෑනර්ම අයින් කරලා දාන්න. කාමරේ තියන්න නම් එපා. කාමරේ නෙමෙයි ගෙදර තියන්න එපා. දැන් ඕවා හදන්නත් බෑනේ. එළියටම දාන්න මේවා අයින් කරලා දාන්න. තව එකක් කියන්න තියෙන හුඟක් අය ඉන්නවා ඔය work from home කරන අය ඉන්නවා. සමහර කයි රැට කරන්න. සමහර කයි රැට. පිටරට එක වැඩ කරන හුඟක් අය රැට. දවල්ට ඒගොල්ලෝ එකේ නියුතු වෙන්නේ නැහැ. සමහර කයි දවල්ට රැට නැහැ. ඉතින් මට කියන්න තියෙන්නේ රාත්‍රී කාලයේ වැඩ කරන අයට ඉතාම හොඳයි සවුත් එකයි වෙස්ට් එකයි ඈ. සවුත් එකයි වෙස්ට් එකයි හොඳයි. ඒ වගේමයි දවල්ට වැඩ කරන අයට නෝත් එක ඊස්ට් එක ඉතාම හොඳයි. ඉතින් ඒ නිසා මේ ඔගොල්ලෝ කල්පනා කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඇත්තටම දැන් හිතන්නේ අයියෝ මම රැයට තමයි වැඩ කරන්නේ වෙස්ට් එකේ කිසි දෙයක් කරගන්නේ නැහැ. එයා පැත්තෙන් ටොයිලට් එක එයා පැත්තෙන් තව මොකක් හරි හරි එකෝ කිචන් එක තියෙන්නේ මේක කරන්න බෑ කියලා. ඉතින් ඕකෙදී ඔගොල්ලෝ උත්සාහ කරන්න ඕනේ අපිට ඕන දිශාවක වැඩ කරන්න පුළුවන්. මම මේ කිව්වේ වැදගත් කියනවා. ඊටාම වැදගත් කියන එක විතරයි. ඉතින් ඒ තැන් වල වැඩ කරනකොට තමන් දැනගන්න ඕන හොඳ ලස්සනට රූම් එක තියෙන. එතකොට හැරිච්ච මේ රවුම් වෙච්ච රූම් එකක් නොවෙන්න ඕන. ලට්ට ලොට්ට නැති තැනක් වෙන්න ඕන. හොඳට වාතාශ්‍රය එන තැනක් වෙන්න ඕන. ඉරේලිය එන තැනක් වෙන්න ඕන. එතකොට බාල්ක යට නොවෙන්න ඕන. ලිෆ්ට් එකක් ළඟ නොවෙන්න ඕන. මේ ඔක්කොම බලන්න එපා. මේ ඔක්කොම හරිනම් ඔන්න ඒක ඉතින් ලොකු චාන්ස් එකක් තියෙනවා. මොනද ඕන දිශාවක ඕකේ. ඒ වගේම තමයි ලොකු ගැටලු තියෙන ඕන තැනකට ඉන්ඩෝ ප්ලාන්ට්ස් යොදා ගන්න පුළුවන්. ඉන්ඩෝ ප්ලාන්ට්ස් වලින් ඒක තියෙන ගැටලු හුඟක් අඩු කරන්න පුළුවන්. EMF එක වැඩි තැන්වලට තමන්ට ඉන්ඩෝ ප්ලාන්ට්ස් පාවිච්චි කරන්න පුළුවන්. මේ ඉන්ඩෝ ප්ලාන්ට්ස් ගැන මම කරලා තියෙනවා. මේව බලන්න. එතකොට තමන් වැඩිපුරම EMF වැඩි තැනක නම් ඉන්නේ ඉන්ඩෝ ප්ලාන්ට්ස් තියන්න පුළුවන්. ඒවෙන් ඇත්තටම ඒක අරගෙන ඒක ග්‍රවුන්ඩ් කරනවා. ඉතින් ඒගොල්ලෝ ඒ නිසා ඉන්ඩෝ ප්ලාන්ට්ස් මං හිතන්නේ අර බෙහෙත් තියාගෙන මොකද වෙනසෙන නිවාස කියලා මොකක් හරි මං වීඩියෝ එකක් කරා. ඒක බලන්න. දැන් ඒ වගේම තමයි දැන් මේ ඒ වගේම තමයි මේ අපිට කලර් කෝඩ් එකත් මේකට ටිකක් ඉෆෙක්ට් වෙනවා. කලර් කෝඩ් කියන්නේ ගේ ඇතුලේ තමන් ඉන්න එකේ කාමරේ පාට ලයිට් කලර්ස් වලට යන. ඒ වගේම තමයි දකුණු පැත්තට කිසි දකුණු පැත්තට කිසිසේත්ම නිල් බෑ. ඒ වගේමයි උතුරු පැත්තට කිසිසේත්ම රතු බෑ. අනික කලර්ස් ගැන නම් ලොකු අවුලක් නැහැ. නමුත් ලයිට් කලර්ස් යොදා ගැනීම බොහෝ දුරට හොඳයි. අඳුරු තැනක නම් ලයිට් කලර්ස් කියොත් මේක ටිකක් බ්‍රයිට්නස් එක වැඩි. ඒ දෙන් තමට ඕන කලර් එකක් පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. කතාව පැහැදිලි. දැන් මගේ ගේ තියෙන්නේ උතුරේ, මගේ ගේ තියෙන්නේ නැගෙනහිර, මගේ ගේ තියෙන්නේ බටහිර, මගේ ගේ තියෙන්නේ දකුණේ. එහෙම නැත්නම් බටහිර. මෙහෙම තමන්ට තේරුම් ගන්න පුළුවන් ගේ ෆේසින් එක බලලා.
දැන් මගේ ගේ තියෙන්නේ උතුරේ මගේ ගේ තියෙන්නේ නැගෙනහිර මගේ ගේ තියෙන්නේ දකුණේ මගේ ගේ තියෙන්නේ බටහිර කියලා අපිට ඕගොල්ලන්ට තේරෙනවා ගේ ෆේසින් එක කම්මාලි මාවතිව බැලුවා බලන්නේ කොහින්දන්ද සෙන්ට් එකේ ඉඳලා රතුපාට කටුව යන්නේ හැමතිස්සෙම උතුරට එහෙනම් කොහෙද කියලා තමන්ට තීරණය කරන්න පුළුවන් ඒ වගේම තමයි තමන් වැඩ කරන්නේ මේ මගේ ගේ කොතනද කියන එක ඕගොල්ලෝ දන්න තමන ඕන තරගින වැඩ කරන්න පුළුවන් අර මං කිව්ව සාධක ඔක්කොම කල්පනා කළා මේකට ස්ථිර තැනක් කියලා අපිට එහෙම කියන්න බෑ එහෙම එහෙම දේවල් ඉස්සරම කතා කරලා තිනවා නෝ දැන් පහුගිය වර්ෂ කීපේ පුරාම තියෙන අත්දැකීම් එක බැලුවහම එහෙමම අවශ්‍ය නැහැ අපිට මේ වයින් තියෙන ගැටලු හුඟක් දුරට අඩු කර ගැනීම හැකියාවක් තියෙනවා හැකියාවක් තියෙනවා ඉතින් ඒකට යොදා ගන්න බොහෝ දුරට අපිට ඉන්ඩෝ ප්ලාන්ට් තමයි යොදා ගන්න තියෙන්නේ සහ කලර් කෝඩ් එක. පැහැදිලිනේ ඉරේලිය සහ හුළඟ මේ හැම ප්‍රශ්නකටම ලොකු උත්තරයක් වෙනවා. දැන් ඔගොල්ලෝ පැහැදිලි තමන්ගේ වර්ක් ෆ්‍රොම් හෝම් කියන එක ගෙදරින් නම් වැඩ කරන අය කොහොමද වැඩ කරන්න ඕන කියන්නේ. මේ සියල්ලෙම ඇත්තම අපි අයින් වුණොත් එම සබහා දහම සමග එකග වෙලා වැඩ කළොත් එම ඇත්තනම් අපිට නිදුක් නිරෝගී සුවදායක විදියට තමට වාසිදායක විදියට තමගේ කටයුතු කරගන්න අවස්ථාව ලැබෙනවා. හුඟක් අය ඉන්නවා ගෙදර ඉඳන් වැඩ කරන අය. දන්න හැමෝන්ටම මේක ෂෙයා කරන්න ඕන. අපේ පරපුර අපි රැක ගන්න ඕන. මේක කොහේ හෝ අවශ්‍යතාවයකට අපි පෙළගස්සලා තියෙනවා ඒක අපිට තේරුම් ගන්න බෑ තාමත් කෙසේ හෝ වේවා මේ නිසා අපි රෝගකාරක වෙන්න ඕනේ නෑ එහෙමනම් තරුණ ළමයින්ටම තමයි අද මේ වීඩියෝ එක ගෙනාවේ එහෙනම් බොහොම ස්තුතියි අපි නැවත හමු වෙමු